මේ අවස්ථාවේදී තිමිරිගස්සය ආයේ අද දිනත් විරෝධතාවය පවත්වන මහා වැස්සක් කඩා වැටෙන අවස්ථාවක මේ ඔබ දකින්නේ පාර පුරහටම ඔබට පේනවා ඇති මහා වැස්සක් මේ වෙලාවේ කඩා වැටෙනවා මේ වැස්ස මැද්දේ මේ ප්‍රදේශයේ ජනතාව කෙසේ හෝ මෙලෙස එකතු වී තිබෙනවා තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකමක් වෙන භාෂණයේ නිදහස යටතේ උත්තරීතර අයිතියක් වෙන මේ විරෝධතා කිරීමේ නිදහස තුලින් මේ වත්මන් ආණ්ඩුව නාටක ආණ්ඩුව කරගෙන යන විකාර රූඩි වැඩ හා මේ රටේ මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් රයිට් මේ විකාර රූඩි ආණ්ඩුව නොතේරෙට නොතේරෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් තමයි මේ අය දැන් අද මේ පාරට බැහැලා තියෙන්නේ අද සංඛ්‍යාව ටිකක් අඩුයි මොකද හේතුව මේ හෝගාල වහිනවා මමත් මේ කුඩයක් අස්සේ ඉඳගෙන මේක කරන්නේ විශේෂයෙන් අපි අද බලන්න අද වෙනකොට රනිල් නීතිඥයෙක් වරා අවුරුදු 50ක්ලු හැබැයි යා ගහන ගැසට් කැසට් වගේ තමයි මොකද අර ගැහුවා මතකද හදිසි මොන අධිආරක්ෂිත කලාප වැරදි පනතකින් ගහපු කෙනෙක් මහලොකට අවුරුදු 50 නීතිඥවරු නීතිඥවරු අපි අඳුරන අරගලෙත් ඉන්නවා හොඳ රටට ආදරය කරන නීතිඥවරු හැබැයි ඒ විදිය නීතිඥවරු නෙමෙයි මිනිස්සුන්ගේ දුක් ගැනවිලි තේරුම් ගන්න නීතිඥ කෙනෙක් නෙමෙයි රනිල් තමන් කරන්නේ තමන්ගේ වෘත්තියටත් යම් ආකාරයකට අපහාසයක් කියන එකයි අපිට නම් තේරෙන්නේ විශේෂයෙන් මේ වෙලාවේ අපි මහජන අදහස් වලට යන් ඉක්මනින් මොකද මෙතන හොඳටම වහිනවා ඔබ සන්ධ්‍යාවක් අද අපි තිබිරිගස්සය GGY නම් තමයි අපි මෙතන හම්බ වෙලා තියෙන්නේ අද අපේ 140 වෙනි දවස අපි අප්‍රේල් 7 මේක පටන් ගත්තේ දවස් 100ක් වෙනකන් එක දිගට අපි මේක කරා දැන් අපි හම්බ වෙන්නේ බදාදායි ඉරිදායි මේ සතියේ මම කැමති කතා කරන්න අපේ කොල්ලුපිටියේ රනිල් හිමිගේ මනදේශනාව මේ සතියේ මම හිතන්නේ ඒකනේ අපි දැක ගන්න හම්බුනේ අපි අපිට බණ අහන්න හම්බුණා රනිල් හිමිට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි ඉස්සලයා කිව්වා මේ අඟුලිමාල බුදුරජාණන් වහන්සේට ද්‍රෝහි වුණ විදියයි ඊට පස්සේ අපිට ඉගැන්නුවා මං හිතන්නේ ඔය පොත් ලොකෝ ඔහොම පුස්තකාල දිනකොට මං හිතන්නේ දැනුම වැඩි වෙනවා මං හිතන්නේ ජර්මනියේ පරමාණු බෝම්බය ගැන අපිට දැනගන්න හම්බුණා ඉතින් මේ වගේ පිස්සු දොඩවන්න නැතුව මේ රටට සෙතක් කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ අපි දැක්කා රනිල් අවුරුදු 50ක් නීති ක්ෂේත්‍රයේ හිටියා කියලා යට මේ සමුරුමක් තිබ්බා මේ ඒකට ලෝයස්ලා සම්බන්ධ වෙලා තිබ්බා හැබැයි අපි ස්තුතිය පළ කරනවා කොන්ද කෙලින් හිටපු ස්ථාවරයක් තියෙන මේ වාසි දේශපාලන වාසි වලට මේ වැටෙන්නේ නැතුව මේ තමන්ගේ ස්ථාවරය එක තැනක තමන්ගේ ස්ථාවරය වෙනස් නොවි ඒකට නොගිය කට්ටියට අපි තුති අපි ප්‍රශංසා කරනවා ඒ ලෝයස්ලව ඒගොල්ලෝ දන්නවා කවුද කියලා අපිත් දන්නවා ඒ කවුද කියලා ගිය කට්ටියත් අපි දන්නවා ඉතින් ගිය කට්ටිය මට hina ඇත්තට සමහර කට්ටිය ඉස්සර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කඩේ ගියා කඩේමයි ගියේ දැන් පිළ මාරු කරලා මේ දැන් රනිල් පස්සෙන් යනවා ඉතින් අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ ස්ථාවරය මොකද්ද කියලා ඒ ලැජ්ජයි කමක් නැහැ ඉතින් ඒගොල්ලෝගේ වෘත්තිය මේ ඒගොල්ලන්ටම තේරෙයිනේ ඉතින් ප්‍රශ්නේ දෙන අපිට ඒව අදාළ නැහැ අපිට මේ රටේ තියෙන ප්‍රශ්න නම් අපිට අදාළයි ඉතින් මේ අපි දැක්ක රනිල්ට අලුත් රතු පාට බ්‍රීෆ් කේස් එකක් මේ අර එංගලන්ත රජින වගේ මොකද්ද ඔකේ උච්චර දාන් තියෙන ඩොකියුමන්ට්ස් IMF එකේ ඇග්‍රීමන්ට් එකද දැන් අපිට ආරංචි වෙනවා මේ චීනේ චීන අපේ දැන් චීනියා දැන් ඔක්කොමලා කියන්නේ චීන අපේ යාළුවා කියන්නේ චීනේ කියන්නේ ලංකාවේ හොඳම යාළුවෙක් ඕන වෙලාවක ණය දෙන්න ලෑස්ති හැබැයි චීනේ නිසා දැන් අපිට IMF එකත් පරක් වෙන පැත්තක් තමයි තියෙන්නේ ඉතින් රනිල් ඔය ආවාම ජපානෙන් ආධාර එනවා මේ චීනෙන් ආධාර එනවා IMF එකෙන් ආධාර එනවා ප්‍රශ්න ඔක්කොම විසඳනවා කියලා ගොඩක් කට්ටිය බලාපොරොත්තු වුණාට ඒක වෙන්නේ නැති බවක් නම් පේනවා මං මට සුළු උදාහරණයක් මං කියන්නම් නිහඬ වෙන්න ඉස්සෙල්ලා ගිය සතියේ ඉඳන් ගිය ඉරිදා ඉඳන් මම ගෑස් ගන්න හදනවා හැමදාම වගේ මං යනවා අපි ගෑස් තියෙන එක කියන හෙට එනවා සර් අනිද්දා එනවා සර් මගේ වෙන කොහෙත් තියෙන්නේ වෙන කොහෙවත් මේ පැත්තේ නෑ සර් ඉතින් තාම ගෑස් නෑ දැන් පොඩි පොඩි ප්‍රශ්න ටික ටික ප්‍රශ්න උග්‍ර වෙනවා හරිද ඉතින් අපිට කනගාටුයි මේ රනිල් තවමත්
මේ පාට ඇවිල්ලා තියෙන ජනයා කියන දේවල් අහන්න නැතුව අර 134 දෙනා සතුරු කරන්න මේ ලොකු වෑයමක ඉන්නේ අපිට කනකාට වියෙක් ගැන. ඉතින් අපි හිතනවා දැන්වත් මේ අපි වැස්සේ වැස්සේ මෙතන ඉන්නේ. ආ ඒත් අපි අපිට හිතනවා පාලකයෝ මේවා දැකලා දැන්වත් අදවත් හෙටවත් හරි තීරණයක් ගනී කියලා. ඉතින් ඒක එහෙම වෙයි කියලා අපි හිතනවා. මේක නොකර අපිට ගෙදර ඉන්න පුළුවන්. හැබැයි එතකොට මුකුත්ම වෙන්නේ නැහැ. අඩුමානේ මෙතන මෙහෙම ඇවිල්ලා මෙහෙම කරා කියලා අපිට අපි මොනවා හරි දෙයක් කරා කියලා අපිට සතුරු වෙන්න පුළුවන්. රට වෙනුවෙන්. ඒක නිසා අපි දිගින් දිගට මේක කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා පාලකයෝ අපි කියන දේ අහලා ජනතා සුභවාදී තීරණ ගනී කියලා. බොහොම ස්තුතියි. ඒ වගේම සමා වෙන්න ඕනේ අද මේ වැස්සත් එක්ක කුඩෙත් අල්ලගෙන මේක කරන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට අපි දන්නවා මේ මිනිස්සු අහන අරගලෙන් මොකද්ද උනේ කියලා. අර රනිල් රාජපක්ෂ කියන නමම තුලම තියෙන ජයග්‍රහණයක් නෑ. අයියා ඕකේ. රනිල් රාජපක්ෂ කියන නමම තුලම තියෙන ජයග්‍රහණයක්. මොකද දන්නවද? මෙච්චර කාල මිනිස්සු කිව්වට කතා හැදුවට මිනිස්සු අත්දැක්කේ නෑනේ. මේ රටේ දේශපාලන ප්‍රභවයන්වල ධාරාවන්වල ප්‍රතිපත්ති බිමට සමතලා වෙලා තියෙනවා. අද මිනිස්සුන්ගෙන් බේරෙන්න මේ ජනතා නැගිටීමෙන් බේරෙන්න මේ පාලකයෝ දැන් තමන්ගේ බලන්න මහින්ද රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහයි කියන්නේ තම්රූනේ ප්‍රතිපත්ති දෙහක හිටපු දෙන්නෙක්. දැන් ඒගොල්ලෝ දඩ බඩ ගාලා තමන්ගේ පිල් පෙදිච්ච කන් නැති කරගෙන ඒ ප්‍රතිපත්ති පැත්තකට දාගෙන හොරු කල්ලි ඔක්කොම එකතු වෙලා තමන් බේරෙන්න හදනවා ජනතාවගෙන්. ජනතාවගේ නැගිටීමෙන් බේරෙන්න මර්ධනය යොදාගෙන නීති පද්ධතිය හරහා මර්ධනය පොලිසිය යොදාගෙන මර්ධනය කරන්න එකට එකතු වෙලා කටයුතු කරන ආකාරය තමයි අපිට පේන. අපි ඒක දකපු ජයග්‍රහණය. මේ රටේ තවදුරටත් මේ බොරුව ගෙනියන්න බෑ. මුණුත් එකයි උණුත් එකයි කියනක දැන් අද්දෙකන්නම දෙනවා රනිල් රාජපක්ෂ කියන නාමය තුලම. රනිල් රාජපක්ෂ බිහි වෙන්නේ අරගලයෙන් ආපු ඒ ප්‍රතිරෝධය හින්දා තමන්ට කොරු කල්ලිය මේ රට අර තට්ටු මාරු ක්‍රමයට ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට මාරු කර කර ගියේ ඒකේ රෙද්ද ගැලවිලා තියෙනවා අද වෙනකොට. ඒක තමයි යථාර්ථය අපි දැන් මේ මූද දීලා තියෙන. ඒ හින්දා අරගලයෙන් ජයග්‍රහණයක් ලැබුවේ නැහැයි කියනවා නම් මොන පිස්සුද? තක්කඩිටිකම ඔන්න ඉන්නවා තමන්ගේ ප්‍රතිපත්ති පැත්තකට දාගෙන. එහෙනම් අපි මහජන අදහස් වලට යමු යමු. ඔව්. දැන් රනිල් රාජපක්ෂ මහත්තයා ගැන මහා ඉහලින් එන්නේ ඉතලම කියනෝනේ බයියයිටෝ ඊයයි කතාව ගෙනාවේ ඔය රාජපක්ෂවරුන්ට එරෙහිව අපේ අකිල විරාජ් ගේනකොට දැන් ටොයි කතන්දරේ තමයි ඉස්සරහ වෙන්නේ. දැන් බලන්න කතා කරලා ඒගොල්ලෝ කියනවා ඒ වෙනකොට ජාත්‍යන්තරයේ සම්බන්ධතා තියෙන්නේ රනිල් රාජපක්ෂට, ජාත්‍යන්තරයේ දිනාගෙන තියෙන්නේ ජාත්‍යන්තර පිළිගත්ත නායකයෙක් කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඉතින්ලා දැන් අදහස් ප්‍රකාශ කරනකොට කිව්වා IMF එකක් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ චීනත් එක්ක තියෙන ප්‍රශ්නේ උඩු දුවන නිසා කියලා. දැන් බලන්න අනිත් අතට දැන් රනිල් රාජපක්ෂ මෙච්චර ජාත්‍යන්තර පිළිගත්ත නායකයෙක් නම් මේ අද වෙනකොට මේ මොහොත වෙනකොටවත් ඉන්දියාවවත් අඩු ගානේ ඇමරිකාවවත් ඔහුට සුබපතලා සුබපැතුම් පණිවිඩයක් කියවල නැහැ. එතින් මේකද ජාත්‍යන්තර පිළිගත්ත නායකයෙක්ගේ ප්‍රතිරූපේ? මෙතනයි බිඳ වැටලා තියෙන්නේ. මේ ඔක්කොමලා කන්නේ අපි තාම අන්දෙන එක. රාජපක්ෂලයි රනිල්ලයි එකතු වෙලා තාමත් රට කණ්ඩායම් ඒගොල්ලන්ට වමනා ඒගොල්ලන්ට එහෙන් වැදබෙන්න මිසක් අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ඒ අපේ ප්‍රශ්න විසඳන්න නම් අවුව වැස්ස බලා නොබලා අපි මෙතන අද රැස් වෙලා ඉන්නේ ඔයගොල්ලෝ වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් විශේෂයෙන්ම අනාගත පරපුර වෙනුවෙනුත්. ඉතින් මේ ගැන හිතලා මීට වැඩිය සංවිධානාත්මක වෙන්න ඕනේ අපි අපිට ජයග්‍රහණයක් ලබන්න නම්. ඒ වගේම රනිල් රාජපක්ෂ මහත්තයාට මතක් කරන්න කැමති මේ පෞකාර ජීවිතයට තවත් සම්මාදම් වෙන්න එපා. ඔබ මැරිච්ච තැනට වුණත් හෙන ගහන්න පුළුවන්. මොකද ඔබ මේ කරන වැරදි වැඩ නිසා. ඒක නිසා මතක් තියාගන්න මේක තව ඉවසන එකක් නෑ. තව දුරටත් මිනිස්සු ඒක ඔබ ඒ ජනමතය පිළි අරගෙන කරුණා කරලා ඉවත් වෙන්න. අරගලයට ජය වේවා. අරගලයට ජය වේවා. මේක තමයි මේ පොළවේ යථාර්ථය. මේ වෙලාවේ තිමිරිගස්සයි මහා වැසි මැද මම සමා වෙන්න මේ පොඩ්ඩක් ෆෝන් එක දෙහෙල වෙනවා. මොකද කුඩෙත් අල්ලගෙන මේ කරන්නලා දෙන හුලම් පාරකුත් යනවා යස්සේ. එමනම් ජනතා අදහස් වලට අපි යමු යමු. ඔව් දැන් ශ්‍රීලන්ත පේනවාද මේ අපි මෙතන එපා මේ කීප දෙනෙක් ඉන්නවා. නමුත් වා හිතනවාද මෙතන තව කී දෙනෙක් ඉන්න ඕනේ දැන්නම්. මේ ප්‍රශ්න නෑ නෙමේ මිනිසුන්ට පාරට බහින්න නැත්තේ. මිනිසුන්ට ප්‍රශ්න වැඩි වෙලා ඒව විසඳගන්න බැරුව එහෙම හේදුවනවා.
मिथन कैम का मिनसु एन ने कौरहरी दी टीक दिन इन्े वही हंधन मे दरगल अकने मे दंगती कैम बीम तीन कोहेद कंड मुंडी मिनसु कैम बीम गंडिया यदीन दिल कंड वत्साली दंग उदाहरण गो अपी मेह पेनो मिनसु मे पेट्रोल गहगने किला वाहन आनो नमूत पेट्रोल गंड भी क्वच्च अमार मे पोलिंग क्रम आगते मुनाद तीन मे क्यू आर कॉड अभी लीटर वीसाई नमूत हदीसी एक सती दुर्गमन के अंडे निवाड़को अंडे काट दुल अंदाण एक कट्टी गील पसंग हिगा कंडोनी पेट्रोल गंड पुल क्रम ये वाकि मेतन मे हेम प्रश्न मे इवर हितला आम पेन अंडन एगोलो पार्लमेंट एक आग्यू करो बन की आगो नमूत मेतन मिनसुंगे सामान्य मिनसुंगे प्रश्न कवृत्ति दाने अरेटकनो मे मे आटकनो नमूत मे मिनसुंग मिनसुंगे प्रश्न सी एम दे मे तीनो किसी मत कैम बीमा खरीट गांडने अभी गत बेसिक नीड्स सामान्य जनता आहार यदि नवातेन देवल गुडक देवल दुडक मिनसु कोलंबेवील अड़कर मिनसु नवातेन अंश प्रमाण गान गेवल जीवत् एगोलो गंग वर्ट गील सामान्य मुखरी मुखरी ववागन कंड नमूद मुखरी ववागन कंड पोहर गंड सलने ते मिनसु अंत दुखित समार मम्मी दख गी सती ताता तमंगी पौलट कंड दिंड बेर मंगे वहाबील मेरल हरी गंगे बेल्ले वेल दागने मेरल थिंक एवगे तत्कट मे रटपत्ला मेगोल मनोदरा पार्लमेंट बन की ये बन वेरदीट की एक्केट एक्कीना मे मे पटो नमू एगोल किसी मनाकना जनता प्रश्न विसंद अभी की मे अभी चंदे अद्दीं इतको मे मे रटट अवश्य तरुण नायकत्व नव नायकत्व ये रटे ये तत्व ऐतिकरा मिथन मे वयस कटे तम तमंगे मे सुखभरने मेकर दंबा मे रटे मेच्चर प्रश्न तीन ये किसी की प्रश्न एक्ना है वाहन तीनो डीजल तीनो पेट्रोल तीनो गेवल तीनो हेमदेक तीनो आरक्षा तीनो तव तव कटे पत्कर गण भूम सत्री आगे करें तम तमंगे प्रश्न निकाने काट की आगे एगोलो इन नमूत मिथन जनता प्रश्न किसी 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 तीन दंगनो गिना जनाधिपति तुम्हारा गिहल अहना स्कूल वाले प्रश्न तीन गिहला गिंग अहने को लंका तीन उषास्म पास वाली अभी दो ये उषास्म पास ये पास वाला बोर्डिंग वाला लम इन्नो तमहर लाट ये लम इंट बोडी में बोडी में लम लम अट खंड बोंड साली ने देमोपी अंट हे इंद्र लम बल इन साली ने मे उषास् पास ये तो दुपत पास मे अभी पेन अभी कोलम इन्ना पेन अड़ मे हेमदेना जनगणनी मम गोड़ गमे पास गिहला दखीन के ए लम ए लम इंट खंड ने अभी एक लम इंग दवा हर दंग सपैन लैस्ती कल तीनो ये निशा ये स्कूल वाले प्रिंसिपल्स अपीट की मे वेडे निशा लम इंगे फेमी मैं वेडेला तीनों के लिए थिंक एक दिमापी अंत लम इंट खंड दें बे दिमापियो गेदरिंग लम इंग तल्लुक स्कूल डेवना स्कूल इंकेम वेल दिन ई थिंक मे रट मुखद रट बंगोल कर लेवरेला मोन मेतन मेतन मे अवर्द पनाहक लोकल हिटे के लिए अति वेडक तीनों रटक बंकोल कर ले रटक बंकोल कर उनाट पास आए नवत तमंग पत्ते अति वेडक ने अभी कि तरुण नायकत्वक अलुत नायकत्वक अलुते हितन रटक अभी तो अवश्य एकट अभी हेमदेना हंड न गंडोने अभी तो मेद सांड पुलवांग वो पेट्रोल टिका तीन बस वेड करना कि हेम गेदटेल वेडाने मम्मी बोर्ड के पेन तेकाय मम की अभी हेमदा गेदटेल हिट अति दैंग नवत अभी विरोधता पेन पारट बहिंड पारट बेहल कि साम कामी ले अभी विरोध इतन प्रचंड अभी किसी के नग्गे ने अभी हेम के नाम साम कामी मे फेम अभी तनि पुद्गल मे मुल रटवे मे मुल रटेम तीन अहिंसक जनता मेतन दैंग अहिंसक जनता की लगने अभी ओक्मी बंकल रटक इतको अभी दिनगण ने अभी हेमदेना मामार मंग उदाहरण की मम गि टूथपेस्ट का गंडे टूथपेस्ट का कृपया तुनसी इत मिनसु दत्म दिन ඉතින් මේ රටේ අන්තිමට රිලව් වගේ මිනිස්සු ඇති මේ උතුරු කොරියාවේ වගේ පස්කන මිනිස්සු ඇති වෙයි වල්කන්න වෙයි සිද්ධ වෙයි කවදාහරි මිනිසුන්ට මේ යන විදිහට මොකද කිසිම පොලිසිය එකක් නැහැ එහෙන් ටිකක් සල්ලි ඉල්ල ගන්නවා මෙහෙන් ටිකක් තෙල් ගේනවා අරහෙන් ගල් ලඟුරු ටිකක් ගේනවා ඒක නවතිනවා දැන් බැලුවොත් දැන් ආයෙත් ගෑස් ප්‍රමාණය අඩුයි මට මේ හැපෙත් ඉන්න ආන්ටිත් කිව්වා ගෑස් දැන් අඩුයි පෙට්‍රලුත් අඩුයි පෙට්‍රල් පොලිනුත් නැතුණා ඉතින් අපි කියන්නේ ජනතාවට හැම වෙලෙම මේ තියෙන මේ ප්‍රශ්න පෙන්වන්න ආණ්ඩුව හිතනවා මේක හරි ලේසි වැඩක් ආ දැන් මේක දුන්නාම ගොඩ දිනෙක් මේ පොඩි දිනෙක් තම අරගලය කරන්නේ අපි අරගලය ක්‍රෂ් කරනවා අපි හිට්ලර් වගේ මේක අරගලය නවත්තනවා අරගල කරන්න තහනම් අරගල කරන්නේ බොරුවට කියලා බොරු මතයක් මේ ජෙනරේට් කරනවා අනික් මිනිස්සුන්ට එහෙම නෙවෙයි මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න විසඳගන්න මිනිස්සු ඒව එලියට ආණ්ඩුවට පෙන්වන්න ඕනේ රටට පෙන්වන්න ඕනේ මම කියන්නේ හැමදේනාම ඇවිල්ලා එලියට බහැලා මේ විරෝධතාවය පෙන්වන්න අරගලයට ජය වේවා අරගලයට ජය වේවා මේ වෙලාවේ තවත් මහිතන කීප දෙනෙක් එකතු වුණා
මේ වැස්ස හින්දා තමයි ලොකුම ප්‍රශ්නේ ප්‍රදේශවාසීන් උනත් එන්න හරිම අමාරුයි පුදුමකාර වැස්සක් තියෙන්නේ උඩෙත් යන්න හදනවා හුලඟට යස්සේ මහජන අදහස් වලට අපි ආටි would you like to say something would you like to say something जीवत बोम हमारे बड़ मिल वही पे अमेम आप रजे रही गंड साने बदा बड़ मिल करना लाम तेल पेट्रोल गैस लाम तेल तीन तीन अभी गंड लाम तेल इकोलो की लाम तेल से अब अभी कोम जीवत तीन एम देम सबा प्रदेश हीले एम बड़क मन हाँ किलो दसिया तुंसी है किलो एक अभी कोम लमाई देने लमाई दह देने के लिए कोम जीवत एक लाम एक ना फलाना कोम जीवत रसा वर गया अभी पड़ी वड़ी लाम के रजे लगा अब रजे हाथ अभी बड़कर सेकर एक रजिंग लगाने वो ना कि रजिंग लगाने के अब तो किसी क्या आप अभी पिंपड़ी लिया दें बैक वो एक मोन हार वायस अरकाय मेकाय अभी करोना अभी क्या राजी अब तो एप अभी रणील कोमत रणी अभी रणी कोमत कम ए रानी राजपक्ष अभी कोमत इको यकीन बड़ मीन बड़े और बड़े मीनिंदे चलने इक बड़ी बड़े पंचवर बड़े तीन पंच देशेप निमड़े पड़ी पेकर दिए बड़ी तुम तुमसी अग्गिया अभी को अभी जीवत्ते जीवत्न विद्या अभी इको बड़ मिल हड़क अभी गैस दिखा लाम तेरे मुकूतना तिना तिना किसी से लाम तेल हावे एक बड़ी पड़ के लाम तेल हंगकन सर दिखे अभी क्या हुआ अभी मुकट हाँ जानता बड़ अभी हंगन आप हावे लाम तेर स्थिति मार සමාවෙන්න අද ස්ට්‍රීම් එක ටිකක් අපහසුතාවකින් දාන්නේ මෙතන හෝගාල වැස්ස මැද්දේ කෙසේ නමුත් මේ රටේ අරගලය දිගටම පවතිනවා මේ අරගලය පවතින්නේ මේ අර්බුදය පවතින තාක්කල් මේ රටේ මිනිස්සු වෙනසක් ඉල්ලනවා මේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා මොකද අද මේ තියෙන තත්වය මේ නිකන් පොඩ්ඩක් විසඳලා ආයේ උත්සන්න වෙනකොට ඔබට තේරෙයි මේක ගැලවීමක් නැහැ කියලා එකම ක්‍රමවේදයේ මේ දූෂිත මේ විනිවිදභාවයක් වගවීමක් නැති මේ සිස්ටම් එක වෙනස් කරන එක එහෙමනම් එය ඉටු වෙනතුරු मेरटे महाजनताव अधिक वैसी मेद उना पारटवि तमंगे विरोधे इद्रिपत करनु एति एवना मगे नम चिरां तमर सिंह तिमिरिगस्याये हेल्थ कार्ड के इद्रिपीट सीट या दुष्करता मेद मेक करना अभी दाव मंगी दाने अंतिम मे कि पुलवाद वाटर सी ई डी कैन उपभाव अभी दाव अभी आर ओ दें अभी अब एक आरची मेचर मेचर मे क्या मेचर बाधक मेदे उब चले एत इलियट गा मिनसुंगे एत प्रश्न महाजन आट तेरू कल गण उत्साह अभी स्तुति करण वोट तव तव शक्ति लभेवा वोट मे दिव्यान्वांसे बुधुन्वांसे उपमला पीठ सीलू आगम ना कि पीठ अभेवा किल मे प्रार्थना करमीन वोट तव तव शक्ति अभेवा किल मम विष्कर्ण भूमि स्तुति विशेष में एक कमी मट सी ई डी कैंदीमेंट मट प्रहार एलोना पास्ते मगे फैमिनील विभाग करना कैसे मठ विरुद्ध वेडपिवलाकट अवतीर्ण मैंने बाबा पेना सी ई डी कैंद वाला माव तुंगण मम गीयन इकट इको धनुना मगे विषय नैतिक कटियत वगे कुदाल तीवना पुद्गली कटियत वगे अमतर एट की इवर कल तम मम अण मम बृहस्पति अन्न बलापुर सी ई डी एट ये अतर तुरे नीतिज्ञ वरुण के उपदेश पारधि कटियत करमी पवती इध जूली नमेन करण प्रकाश संबंधी तमें इन गीयला तीयनी थी वो दंड अरमुन मुखाद गीला
සමහරක් අය රිමාන්ඩ් කරන්න වෙන්න පුළුවන් මම ආබාධිත කෙනෙක් ඒකල දන්නා මාව රිමාන්ඩ් කරොත් මට කන්න බැරුව ඊට පස්සේ මම මැරෙනවා කියලා ඒක කරන්න වෙන්නේ නැති අතන මැර ප්‍රහාර එල්ල කරලා මරන්න බැරි වෙච්ච එකේ ඉතුරු ටික කරන්නද කියලා මට ලොකු සැකයක් තියෙනවා විශාල සැකයක් තියෙනවා මොකද මේ ඒ ලියුම එවලා තියෙන කැඳවීම කරන්නේ දෙසැම්බර් මාසේ පළවෙනිදා මෙච්චර කල් ඉඳලා මේ මට ගහනකම් මැර ප්‍රහාර එල්ල කරලා වැඩේ වැරදුනාට පස්සේ තමයි මාව ඇතුළට දාන්න යන්නේද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා ඉතින් ඒ කෙසේ නමුත් ඒ සියල්ලට මුහුණ දීලා මොකද රාජ ගෝඨාභය රාජපක්ෂට බය වෙච්ච නැති මම රනිල් රාජපක්ෂ තියා ඒක සෙප්පඩේ විචාවකටවත් බය වෙන්නේ නැහැ එහෙමනම් මිනිස්සු වෙනුවෙන් අන්තිම හුස්ම දක්වා කටයුතු කරනවා ඒක බය නැතුව කියනවා බොහොම ස්තුතියි මගේ නම චිරන්ත අමරසිංහ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී නෑ මට මේ මොහොතේ තවත් දෙයක් මතක් කරන්න ඕනේ ඒක තමයි අපි ඇවිල්ලා මෙතන ඉන්නේ නිර්පාක්ෂිකයෝ ඉතන ඇති සමහරට මේ එක එක පක්ෂ වලට කඩේ යන කියලා ඒක නිසා මේ වචනේත් එකතු කරන්න ඕනේ කියලා හිතුණා ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ මේක යථාර්ථය සබජ මන්තිවරුන් ගැනත් අපි වචනයක් කියන්න ඕනේ මොකද නැත්තම් අපි නිර්පාක්ෂික නැහැයි කියලා හිතනවා මෙන්න මෙහෙම දෙයක් වුණා නිවාස ඉදිකිරීම් රයසීති අතරදී ජල්නි ප්‍රේමදාස ගැන කතා කරනකොට ඒගොල්ලෝ කියපු දෙයක් තමයි ජල්නි ප්‍රේමදාස මේ නායක මේ හොරට ඉන්නවා කියලා තව මොකකද හරි ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් කියමුකෝ එතකොට මේ කිරි ඇල්ලලා වගේ අන්න එතෙන්දී බොරුවට තප්පුලන්න ගත්තා කිරි ඇල්ල කියන්නේ සබජට ආදරයටවත් මහජනයට ආදරයටවත් නෙමෙයි සබජට එකතු වුණේ කිරි ඇල්ල ඇත්තටම එකතු වුණේ එයා බලාපොරොත්තු වෙච්ච ඇමති ධූර එයාට හම්බෙච්ච නැති හින්දා රණයට අරන් දෙන්න බැරි වෙච්ච නිසා මැතිපාල සිරිසේනගේ ඒවකට තිබුණ යහපාලන ආණ්ඩුව යටතේ ඕකයි ඇත්ත යථාර්ථය ඒවා අපි නොදන්නවා නෙමෙයි මහජනතාව වශයෙන් අපි ඕක හොඳ අවධානයෙන් ඉන්නවා ඒගොල්ලන්ගේ ඒ මොනවද කෙරුවාව කියන්නේ එදා ඒක කියනකොට කිරියල්ලලා කෑ ගැව්වා ඔන්න ඕම කියනවා නම් අපි එන්නේ නම් පාවිච්චි කරනවා නම් කියලා එහෙම කිව්වේ මුකුත් නිසා නෙමෙයි ඒ ඇවිල්ලා ඒගොල්ලෝ එහෙම කිව්වේ සජිත්තුම් නැහැ ඒ හරි හිටපු නිසා එහෙම නැත්තම් මතක ඇති දැන් මේ අපිට ඇවිල්ලා තියෙන ගංජා එමෙතිනිය එදා ඊට පස්සේ දවසක කතා කරලා කියනවා හරි ලැජ්ජයිලු මේ මුල අමතක කරන මේ සජිත් ගැන එයාට එයාගේ රනිල් ගැන කතා කරලා මේ යුතුකම් තියනවලු ඉතිහාසය අමතක කරනවලු මුල මතක නැති පුද්ගලෙක් කියලා මොන මොකාද කතා කරලා එදා කතා කරලා මේ ඒ වෙලාවේ කිව්වේ නැත්තේ මොකද සාමාන්‍ය ඒගොල්ලෝ හරි ප්‍රසිද්ධ මිනිස්සුනේ සභාගර්භයේදී ගාලගෝට්ටි ඇති කරගන්න ඉතින් මෙතනදී ඒගොල්ලෝ කතා කරලා කියන්න තිබුණ නැද්ද එහෙම කියන්න එපා සජිත් මෙහෙම අසාධාරණකම් කරුවා කියලා එළියේ හිටියත් අපි දන්නවා රනිල් කොහොමද සජිත් සැලකුවේ ඇමති දූර දෙනකොට ග්‍රාමීය නිවාස ඇමතිකම විතරනේ දීලා තිබුණේ අනිත් නාගරික නිවාස අනිත් මේ නිවාස විෂය සම්බන්ධ දේවල් දීලා තිබුණේ වෙන වෙන ඇමතිවරුන්ට ඒකයි ඇත්ත ඒවත් අපි දන්නවා නමුත් ඒගොල්ලෝ අපි කාටවත් කියලා නැහැ එතකොට මතක් තියාගන්න ඕනේ තව ඔය ගංජා ඇමතිනියටත් එකක් අමතක වුණා ඒක තමයි මේක පාර්ලිමේන්තුවේ මේ සජිත් කණ්ඩායම මේගොල්ලන්ට මතක් කරන්නේ නැති හින්දා පාක්ෂික මේ සජිත් වෙනුවෙන් අපි ඒ වෙනුවෙන් පොඩ්ඩක් කතා කරන්නම් ඒක තමයි ඒ තුලින් බලාපොරොත්තු වෙන්න එපා අපි සජිත් සම්බන්ධයි කියලා සජිත් උන්නහට එක කතා කරලා කියන්න තිබුණා ඔයාටත් මුලාමතකයිනේ ඔයාට මේ ඇමති මන්ත්‍රකම දුන්නේ සජිත් කියලා ඒව කතා ගන්න තරම්වත් ඔලුවක් නැ මේ වගේ හරක් රැලක් තමයි අපි පාර්ලිමේන්තුවේ තව තියාගෙන ඉන්නේ අනිත් පැත්තෙන් බලන්න එතකොට ගංජා මිනිතිනියට තව මොනවද ඉල්ලන්න තියෙන්නේ තව දෙකයි ඉල්ලන්න තියෙන්නේ එකක් තමයි පළවෙනි එක තමයි වේසකම් ඇති කරන්න කියන එක අනිත් එක තමයි කතිප්පු ජාවාරමත් නිතිගත කරන්න කියලා මොකද මේ ඉස්ථාගාර සංචාර වලට සල්ලි ගෙවන්න නැහැ ගෑස් නැහැ කියනවා වගේ ගණිකාවෘතියනේ මේ ඔය වචනය භාවිතා කරා එකෙන් අදහස් කරන ගණිකාවෘතියනේ ගණිකාවෘතිය ඉතින් සමා වෙන්න ඕනේ ආවේගශීලී ඔය වචන ප්‍රකාශ කරුවාට මේ ඉතින් මෙන්න මේ වගේ කරුණු තියෙනවා මේ ගැන මතක් කරන්න පොදු විපස්සය අනිත් එක බලන්න දැන් ඒගොල්ලෝ කතා කරලා එහෙම මේවා කරනවා සජිත් වෙනුවෙන් පෙනී හිටිනවාද ඒගොල්ලෝ නෑ ඉතින් මේ වගේ ගැන සජිත් ඔයත් මතක් තියාගන්න ඕනේ මෙයාට සලකන්න ඕනේ කොහොමද කියලා කිරියල්ල 37 නායක වගේ අපි දන්නවා ඒගොල්ලෝ මොකටද ආවේ කියලා ඉතින් ඒක නිසා ඔයාත් හරියට කරන්නේ නැත්නම් කවදා හරි දවසක අපි මේ වගේ මෙතෙන්ට රැස් වෙනවා කියනක මේ මොහොතේ මතක් කරන්න කැමතියි බොහොම ස්තුතියි එහෙනම්
සිමිරිගස්සයාවේ අරගලයේ සිට මේ මහා වැසි මැද රයිට් කොහොම ස්තුතියි